අයිබුවන් අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන විශ්වීකරණය කරන ටීම්. ඔබට මේ මොහොතේ දැක බලා ගන්න පුළුවන් විශ්ව ලංකා වැදමැඳුරේ තියෙනා වූ ස්ථපීටි ස්ථානයේ මහනුවර සිට එනවා නම් අංකුඹර 610 මාර්ගයේ ඔස්සේ කරගහපිටිය හන්දිය සිට කුරුණෑඹල කැපිටින් මාර්ගයේ කිලෝමීටර් භාගයක් පමණ විදිහ ඒ වගේම කුරුණෑඟල දෙස සිට එනවා නම් කුරුණෑඟල රිදීගම කැපිටිකල් මාර්ගයේ ඔස්සේ මාරාවිල පන්සල පසු කරමින් විශ්ව ලංකා වැදමැඳුරු පිහිටි ස්ථානයේ ඔබට දැක බලා ගන්නට පුළුවන් ප්‍රතිකාර කර ගැනීමට සියලු දෙනාටම මෙතෙන්ට ඇවිල්ලා සුවපත් වෙන්න පුළුවන් මේ විශ්ව ලංකා වැදමැඳුර මහනුවර දිස්ත්‍රික්කයේ කිතුල්ගොල්ල ගම්මානයේ තමයි පිහිටලා තියෙන මේ වැදමැඳුර ඔබත් මේ පින්ගත් සියලු දෙනාම මේ ස්ථානයේ සුවපත් වෙන්නට එන්න ඉතින් මේ වැදමැඳුරේ ඉදිරි කටයුතු වලට අපි වැඩ ටික කරගන්න යන්නේ කොහොමද කියලා අපි යමු වැදමැඳුරට අයිබන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ මොහොතේ සිටින්නේ අපිට සිංහල වෙදකමට නෑදැම්මක්ම් කියන එක්තරා සුන්දර වටපිටාවක් වුත් නිවැරදි මහනුවර දිස්ත්‍රික්කයේ අංගුඹර නගරයට යාබදව තියෙනා වූ කිතුල්ගොල්ල ගම්මානයේ විශ්ව වෙදමැඳුරට අපි මෙහෙම ඇවිල්ලා තියෙන්නේ විශ්ව වෙදමැඳුරේ කිව්වොත් අපිට හෙළ වෙදකමත් එක්ක ගත්තොත් කිතියෙම නවක අපේ හෙළ පලම්පරාවට යම ජීවියක් දෙන්නා වූ තිස්ස අනුරංග වෙද මහත්තයාගේ වෙදමැඳුරේ සුවපත්තු ලෙඩු මේ මොහොතේ මේම හෙළ වෙදමැඳුරට ඇවිල්ලා තිනු අපි මුලින්ම බලමු අපිත් එක්ක ඉන්නවා මේ වෙදමැඳුරින් සුවපත්තු රෝගියෙක් අපි ප්‍රතමගේ ඔබතුමා මේ විශ්වකතු වෙදමැඳුරට කොහේදන්ද කන්නේ මම අංකුඹරේ නගරේ ඉඳලා හිටන්නේ දෙමිට වාසර මාස 8කට විතර ආරම්භය මම ස්ථාන ආරම්භ වුණාට පස්සේ මාව අවුරුදු 15ක් පමණ මගේ ධනිස් අමාරු කුල්ද අමාරු මේ මට අවදිින්න බෑ නැගිටින්න බැරි ඉතින් අත තියලා තමයි මම මෙහෙම නැගිටින්නේ ඉඳ ගන්නකොටත් මෙහෙම මේ අත කියන්න ඉඳ ගන්න බෑ ඒ වගේ දින වාදීෙන් ගත්තකොට අපි මේ තිස්ස අනුරංග වෙද මහත්තයා ඔබතුමාට කොහොමද මුණ ගැහුනේ කවුද මේ ආරංචිය දුන්නේ ආරංචි වුණේ මම මේ දවස්වල මේ පාර්ලිමේන්තුවේ යනකොට මෙතන බෝඩ් එක දාලා තිබුණා. බෝඩ් එක දාලා තිබුණා. බෝඩ් එක දාලා මම ඒක ආවා බලන්න. නැත්නම් මේ වේද මාත්‍යාට ආදී ප්‍රවගතුර තත්ත්වේ කිව්වා. එතුමා පැහැදිලිවම කිව්වා මට සුවපත් කරන්න පුළුවන් කියලා. සුවපත්. ඒ එතුමා මොකද කරේ? මට කිව්වා සෑමදාම එන්නේ කියලා. ඒත් මම සෑමදාම ආවේ නැහැ මට ඒක පොඩ්ඩක් අපහසු නිසා. මම දවසක් කර දවස තමයි පැමිණියේ මම හරියට වාර ඇවිල්ලා තියන්නේ වෙදකමට දවස් 14යි වෙදකම් කරලා තියෙන්නේ දවස් 14යිනේ 14යි ඊටම දවස් 14යි ඒ කියන්නේ ඔබ මේ භූමියට පින් ඇති කෙනෙක් විදිහට ඇවිල්ලා රෝගී සුවපත් වෙලා වෙද මහත්තයාගේ ගරු නම්බුවත් එක්ක ලස්සනට දැන් ජීවත් වෙනවානේ ඇත්ත වශයෙන්ම මට බිම වාඩි වෙන්නවත් බෑ මෙවැනි සම්පත් තියෙන රටක මෙතන අපේ දැන් වටපිටාවෙන් ගන්නා වූ ඖෂධ පැලෑටි වල ගුණාත්මක ගාවින් තමයි මේ වෙදමැඳුරේ බෙහෙත් කරන්නේ. ඒක තමයි ඔබට නිසි ආකාරව මේ සුවපත් වෙන්නට ලැබුණේ මේ වෙදමැඳුරේ ඒ නිසි ආකාරව මේ ඖෂධ දෙකේ ගුණේ ලබා දුන්නේ වෙද මහත්තයා ඒ විදිහටම තමයි නේ. ඒ විදිහටම තමයි. ආයි කිසිම දෙයක් දැන්නේ. ඇත්ත වශයෙන්ම මේ වගේ වෙද මහත්තයගෙන් යම් ලෙඩක් තියෙනවා නම් යම් ආයතන එන්න ඒ කියන්නේ මගේ අත්දැකීම උඩින් මේ කියන්නේ කෙටිවට මම අවුරුදු 15ක් විතර මම දැන් ලක්ෂ 15ක් විතර වියදම් කරනවා සුවසේවනක හරිනේ හැමදේම ඉතියේ සාමාන්‍ය දෙකට විතර ගියාම ඉන්නේ 9යි 10යි මේ වගේ මම ගණන් කරලා තියෙනවා ඔව් බොහෝ තැන්වල ගිහිල්ලා මේ සුසුම වෙදමැඳුරෙන් ඔබ සුවපත් වුණා නේද සුවපත් ඔව් ඔබට එහෙනම් සුවෙන් ඉන්න අපි නිතරම ප්‍රාර්ථනා කරනවා මේ පිම්බිමේ ඇවිල්ලා මේ විශ්ව මැදුරේ ඒ වෙද මහත්තයරත් ඔබ පින් දෙනවා නේද ඒක තමයි වටිනාකම ඒ වගේම තමයි මගේ හිතවත් කට්ටිය ගොඩක් හිටියා එයාට ගොඩාක් ආනුරාධපුරේ
කට්ටියක් ඉන්නවා. එයාලට හොඳ නැ රත්නපුරේ මේ බොක්කවල අපේ අප මගේ නෝනගේ නංගියක් හිටියා කතා කරන්නවත් බැරුව එයා ගුරුවරියක් මේ නිකන් කට නිකන් කොච්චරත් එයා නිකරුණේ තමයි ඉන්නේ. මෙතන ඇවිල්ලා එයාට දැන් සම්පූර්ණයෙන්ම ඉස්සර ඉතිහා වගේම තමයි දැන් ඉන්නවා. වැඩි ගොඩක් අපේ පවුල්වල මම හිතවත් කට්ටිය කියලා. ඔව්. හැම කෙනෙකුටම ඔව් මේ ලංකාදීපයේ පින් තියෙන මිනිස්සු වලට මෙතනද ඔබ යොමු කළා කියන්නේ ඒ පිනම ඔබටත් ඇති විශ්ව මැදුරේ වෙද මැදුරට ඔබ පැමිණි ඔබට දලදා හමුදුරන්ගේ පීඨ අනුභව මේ භූමිය තුල ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම විශේෂ ප්‍රාර්ථනා කරනවා. विश्व मधुर मे मध्यस्थान हेदरंग वेद महते हम सोपत्ते ඊට පස්සේ දැන් මට ඔපිට නැගිටින්න යන්න බලන්න ඉස්සරහ දැන් මේ හිතට යන්න පුළුවන් හොඳට යන්න පුළුවන් නේද හිතට යන්න පුළුවන් මම දැන් නොන්ඩි කරා නේ පොඩ්ඩි කරා දැන් දැන් බුද්ධකාමන දලදාම ගෙන ඉතින් හොඳට යන්න පුළුවන් වේද මහත්තයා ගැන මොනවද කියන්නේ ඔබතුමා වේද මහත්තයා ගැන කියන්නේ මං අනිත් තව හුඟක් අයට කිව්වා ඒ අයත් ඇවිල්ලා කොලෙස්ටරෝල් තිබ්බා ඒවත් දැම්මුනේ අවුරුදු 10 12 මෙහෙම හදිහිය කියලා යන්න බෑ कोई पलाम रोगी तुम दिन कोई डिस्ट्रिक्ट के कुरनेगल डिस्ट्रिक्ट के ने हां हां मोन रोगीटा तो बेहिक गंडा हो जाम कोच्चर काले अपे महात्या लंगट मे तिस अनुरंग अपे देसी परंपरावि नगीयन नवक वेद महात्या लंगट इनलम पतन ने जम मास तरम पहन हां हां इसी देखा पमन मले कोन जम मारो हां इसी देखा पमन हो जम मारो तिक बकुर मिले मां इट पसे इसी देख करा मे इस नाइ खाली लोअर में अनुरंग රෝගයක් සම්බන්ධව දැන් ප්‍රතිකාරන් සුව වෙලා දින්නේ අද දා විශ්වරෝම ප්‍රතිකාර ලබන ගමන් තමයි ඉන්නේ නේද
දැන් සෝයා තියෙනවද ඔබතුමියට ගොඩක් තු වෙනවා නේද මොකක් සම්බන්ධව සම්බන්ධව නේද අපි තිස්ස වෙදරංග අනුමහත්ය ඔබට මුණ ගැස්සේ කොහොමද දැන හඳුනාගත්තේ කොහොමද කවුද මේ පණිවිඩය දුන්නේ මෙතන ගොඩක් හොඳයි කියලා මෙතෙන් ඩාලා ගියොත් එක්කෙනෙක් තමයි කියන්නේ හා මෙතෙන්ට ගියා කෙනෙක් තමයි කියෙන්නේ ඔබට බොහොමත්ම පින් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු සුවයෙන් සුවයෙන් ඉඳලා මේ වැඩමැන්ගෙන් ඔබට නිසි ආකාර ප්‍රතිචාර ගත්තම වෙන තුනක් වැඩමැන් ගත්තම මේ විශ්ව ලංකා වැඩමැන් पारंपरिक
සුවපත්ෙන්ට වුණත් වාසනාව ඔබට මේ වෙද මහත්යාගෙන් ලැබුණා. ඒක තමයි අපේ මේ තිස්ස අනුරංග හෙළ වෙදකමේ තියෙන પરම්පරාවේ තියෙන ඖෂධ ගුණය නේද? ඔයම ගුණාත්ම ඔබට ප්‍රතිකාර ලබා දෙනවා මේම සේවක මණ්ඩලයත් එක්ක එකතු වෙලා. එහෙමයි. වැඩ මහත්ය කොච්චරක් කාලයක් මේ මේ අපි මේ හැදමාට මේ ප්‍රතිකාර කරන්න වෙයි. දැන්ට මේ මේ තත්ති තිබිලා ප්‍රතිකාර කරන්න යනවා නම් දැන් මේ ගෙහෙත් මේ ප්‍රතිකාර මම පටන් ගන්නේ මාස 6කට පස්සේ නම් පටන් ගන්න ඕනේ. නමුත් මෙතුමාගේ තියෙන මේ පෙර කුසල් ඉස්මතු වේගන එනකොට එතකොට මෙයාට දැන් ඒ මාස 6න් කරන්න තියෙන කාලය දැන් මාස 2කින් ඒ ප්‍රතිකාර කරනවා. ඒ කියන්නේ සම්පූර්ණ සුවය ලබන්න තව මාස 3ක් යනකොට මේ පෙර හිටියේ තත්ත්වයට එනවා කියන එක මට ලොකු විශ්වාසයක් තියෙනවා. ඔව්. එතකොට මෙතුමා මේ ස්නායය කරන්නත් පුළුවන්ද මෙතුමාට දැන් මේ රෝගයත් එක්ක ප්‍රතිකාරය කරනවත් එක්කම ගෙදර ගිහිල්ලා? ඔව්. හොඳට මේක අනිවාර්යයෙන්ම මේ නාන්න ඕනි. මම ඒ උපදෙස් දීලා තියෙන ඉරිදිම කරන්න කියලා. ඉතින් නිර්මාංශ වෙලා ඉන්නවා. නිර්මාංශ වෙන්න ඕන මම ප්‍රතිකාර කරනවා නම්. ඒ වගේ මේ මම කියන ප්‍රතිකර්ම ටික හරියට මේකට පිළිපැදලා ඒ ටික නිවසේ ඉඳලා තේ ආකාරයට කරනවා. මොකද අර දුර බැහැන්නම් එනකොට එක දිගටම මේ ගෙන්නලා ප්‍රතිකාර කරන්න අපහසු නිසා තමයි යම් කිසි දින ගානට ගෙන්නන්නේ. ඒ වගේම තමයි මෙතුමා පැමිණලා තියෙන මෙතුන් මේ භාර්යාවත් එක. මේ භාර්යාව කියනවා නම් තමන්ගේ ස්වාමිපුරයට කොච්චර ආදරෙකින්ද සෙනෙහසින්ද මෙතන සුවපත් කරන්න ලැබෙලා තියෙන. ඔබතුමියත් පොඩ්ඩක් අපිට කියන්නකෝ මේ වැදබැඳුරේ සුවපත්ම තමන්ගේ ස්වාමිපුරස. දැන් ගොඩක් ඉන්නේ ක්‍රියේට් කරලා තමයි මේ. හහ්. දැන් ඔබ දෙක විතර නම් ඇස්පිරීම නැති වුණේ. ඊට පස්සේ මෙහාට ඇවිල්ලා මාස දෙකයි දැන් ටිකක් පේන තත්ියේ තියෙනවා. ඡායාව වගේ දැන් පේනවා කියලා මහත්තයා. පේනවා කියනවා නේද? ගොඩක් සුවයක් තියෙනවානේ. ගොඩක් පිං ඉතින් ඔබටත් පිං මේ නිවන් අවබෝධ කරගන්නට මේ වැදමැඳුරත් එක්ක සුවපත් වීමේ හැකියාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක තමයි අපේ වටිනාකම හැල වැදකමේ. ඔය තෙල් වර්ගේ මොකද්ද පස්තුවක් ආලේප කරනවා? ඔව් දැන් මම මුලින්ම කරේ මේ සේවක පිරිස මුලින්ම මෙයාට අවශ්‍ය ස්නායු පෝෂණය වෙන්න ඕ නියමිත ප්‍රතිකාරය මුලින්ම කරනවා. හිස සම්බාහනය කරලා තෙල් ආලේප කිරීම ඉතින් කරනවා. ඊට පස්සේ මම දැන් මේ කරන්නේ මෙයාට අවශ්‍යයි මේ නිල ටික. මේ ඇහැවයි තියෙනවා නිල. ඒ නිල මෙයාකට මේ මම නිෂ්පාදනය කරලා හොඳ රත්තරන් බලපුම මේ ආලේපන වර්ගයකින් ආලේප කරලා මෙයාගේ මේ නිලතික ප්‍රකෘති තත්ත්වයට ගන්න මූලික අඩිතාලම් තමයි මේ එතකොට අපේ මේ හෙළ වැදකමේ තිස්ස අනුරංග වැදමඳුරට ඇවිල්ලා ඔබගේ ස්පව දුර්වල මට්ටමේ තියෙන සියලු දෙනාට ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන් නැවත අපේ මේ ලෝකෙට එළිය දකින්නට පුළුවන් විදිහට තමයි මේ ප්‍රතිකාරම කරන්නේ. ඉතින් ඒක තමයි අපේ මේ හෙළ වැදකමේ ඖෂධවල ගුණය. නේද වැද මහත්තයා? අනිවාර්යෙන් හෙළ වැදකමට සාපේක්ෂ කරන්න කිසිම ඖෂධයක් මේ ලෝකේ නැහැ. ඉතින් විසෙන් දෙන දායදේ තමයි ඉතින් හෙළවෙදකම කියන්නේ. අදින් පියානෝ නින්නේ උණු කැලිකින් අහන්නේ කරනවා. ඔව් මේක දැන් මේ තෙල් ආලේප කරලා හිරු කරන වැටීම හැට වලක් කරනවා. වලක්වන්නේ නේද? ඔව්. කොපමණ ප්‍රමාණයක් විනාඩි 45ක් වමන කාලයක් මේ විදිහට
අපේ තාත්තට අපහසුයක් නැහැ නේද මේ මම ප්‍රතිකාර කරද්දී නෑ නෑ මේ දැන්නේ මෙතුම විශ්ව ලංකා වෙද මැදුරට ඇවිල්ලා මේ වෙද මහත්තයන්ගෙන් සුවපත් වෙලා අපිට මුලින්ම දැනගන්නටත් ලැබුණා දැන් ඔය ප්‍රතිකාර කරන ආකාරය නේද ඔබ කියන් බලන්න මෙතුමයට මේ ප්‍රතිකාරය දැන් කරන්නේ කොහොමද කියලා මම අපි නෑ මේ එයාගේ කොන්දේ පිළිවෙත ළඟ ගියා ඊට පස්සේ මේ වැද මිට ළඟ ඉන්නේ එතන ඊට පස්සේ මේ කකුල තියෙනවා මම කරන්නේ අපි මේ අපේ විශේෂ ස්තිලාලේපයක් තියෙනවා ඒ තල්ලාලේප කරලා පස්සේ විශේෂ පොට්ටනි වගේ අතන ඒවයින් තවල ඊට පස්සේ අපි වැද මහත්ත විශේෂ පත්‍රයක් හදනවා මෙයාගේ මේ හිලෙටදී අක්ක අපිට කියන්න බලන්න දැන් මේ ගොඩාක් සෝයක් ලැබුණා කියලා කිව්වනේ දැන් මේ බෙහෙත් කරන්න ආපු දවසේ ඉඳන්ද සෝය ඔබට ලැබුණේ ඔව් මෙයා මේ ඉස්සර ඇවිල්ලා කොන්දේ වර හොඳින්ම හොඳයි දැන් මේ අද අපේ තෙවනි දවසේ අතේ අමාරු කෙනෙක් තමයි මේ මෙසරියාව අතේ අමාරුට නේද බත්ින් තියෙන හින්දා මේ ස්ථානට ඇවිල්ලා සුවපත් වෙනවා ඒක ඉතින් නිසියාකාරව වැඩ මහත්තයා මේ සෝදසීලි කාර්මණ්ඩලයක් එක තමයි මෙහෙත් අපවස්ථාන කරන්නේ. ඉතින් මෙවැනි දේ තමයි අපිට මේ මේ වැඩ මැදුරින් දක්වලා ගන්න පුළුවන්. ඒක තමයි වටිනාකම. අපේ ජීවිතයේ වටිනාකම නිරෝගීකමනේ. මට මේ මොහොතේ මම පොඩි දෙයක් කරලා සෙමට ඊට පස්සේ ඒකට නැස්නක් දාලා මේ දෙස් කරාට පස්සේ වන්දි ගියා මට නැත්තම් සාමාන්‍ය අවුලකින් ඉඳ බෑ. මේ ඔලිය ගැටුම් හදනවා වැඩි සීතලක වගේ ඉන්නේ. මමත් ඔලිය ගැටුම් හදනවා. दुर्वांगेला रोगी औषधी ඔය සකස් කරන තියෙන ඖෂධ ටික ඔව් මෙතන තියෙනවා හින් අරත්තල ඒ වගේම හතවාරි වල තියෙනවා හ්ම් ඒ තමතරව තව කොළ වර්ග දාලා තියෙනවා ඖෂධ බොහෝ ඖෂධ සංගටක ඒ වගේ දාලා ඖෂධ සංගෝගික හරියට ගත්තම මේක विशाल धनस्क महानूरी මම තාම කප්පියට කියනවා දැනුවත් කරනවා දැනුවත් කරන ගොඩක් පින් තමයි
තාත්තලා වගේ කට්ටිය සුවපත් කරන්න තමයි මේ වගේ මේ ලක් දෙරෙන්ඩට බිහි වූ ඉතාමත් උතුම් සම්පත් මේ වටිනාකම් අපි රැකගත යුතුයි. දින කීයකටද වැඩ මහත්තයා මේ දැන් පත්තුව වැඳලා මේක එක දිනයි තියන්නේ එක දිනයිනේ පැය 4 න් පස්සේ නැවත කරලා තෙල් ආලේ තියක් කරනෝනේ තෙල් ආලේ ඊට පවෝ දතමයි උණු වතුරෙන් නාල සංකීර්ණයක් පව තියෙනවා ඒ හින්දා මේ විශ්ව මදුර වෙද මදුරට ඇවිල්ලා ඔබට ඒ ඔබට අවශ්‍ය බෙහෙත් ටික නිසි ආකාරව බැඳගෙන පත්තු වශයෙන් සුවපත් වෙන්න පුළුවන් එකම ස්ථානය තමයි මේ මහනුවර දිස්ත්‍රික්ක පීඨල් තියෙන විශ්වකරු වෙද මදුර. ඉතින් මේ කරුණාවන්තව උසුවද සීලීව වෙද මහත්තයා බෙහෙත් කරනවා. ඉතින් ඒක තමයි වටිනාකම. කොපමණ කාලයක් තව බෙහෙත් කරන්න වේද වේද මාතා? තව සතියක් විතර කරනවද? අඩු විලා යනවා නේද? ගොඩක් පින් එනවා. මුතින්නේ දැන් මේ වෙද මැදුරේ සාතු සේවකයෙක් වැඩියට රෝගීන් සුවපත් කරනවා නේද? දැන් මේ රෝගියාට මොකද මේ තෙල්ද ගන්නේ නැත්නම් මෙයාට තියෙන්නේ මෙතන මේ කොන්නේ ධර්ම කැක්කුමක්. ආ ධර්ම කැක්කුමක්. මෙයා එක දිගට මේ හෙට් එක වැඩ කරන්න දෙන්නේ. හහ් අපි දැන් කරන්නේ මෙයාට තෙල් ආලේප කරලා පොඩි සම්බාහනයක් කරනවා. ඊට පස්සේ අපේ තියෙනවා බුරු කරන පොට්ටනේ. ඒ වයින් අපි මාංශ පේශි බුරු කරනවා. බුරු කරනවා නේ. බුරු කරලා ඊට පස්සේ ආයේ නැවත පත්තුවක් රදනවා මාංශ පේශි බුරු වෙන්න. බුරු වෙන්නේ. ඔව්. ගොඩක් ඔබටත් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරන මේ වෙද මැදුරේදී රෝග සුවපත් වෙන්න ඒ පිම් තියෙන භූමියක් තමයි මේ වෙද මැදුර. ඉතින් මේ මැදුර මැදින සුවපත් වෙන්න වාසනාව ලැබේවා කියලා යටිත්වත ප්‍රාර්ථනා කරනවා. ඔබතුමී කොහෙන්ද පැමිණි මේ විශ්ව ලංකා වෙද මැදුරට? දෙල්විද. ආ දෙල්විද නේද? දෙල්විද සිටම පැමිණි. කොපමණ කාලයක් දැන් මේ මෙතුමාගෙන් අපේ තිස්ස අනුරංග අපේ වෙද මහත්තයන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නවද? මාසයක් විතර පලා ගන්නවා. රෝගයේ මොකද්ද ඔබතුමියගේ? අතහිරි වැටීම. අතහිරි වැටීම. දැන් ගොඩක් සුවපත්ද? දැන් සුවපත් හොඳට. හොඳටම සුවපත් නේද? මෙතුමියත් ඉතාමත්ම මේ කාර්ය සූර්ය හෙළ වෙදකමර දක්ෂ මේ සුවපත් කරන්නට කරුණා දයාවෙන් තමයි ඔබව සුවපත් කරන්නේ. ඒක තමයි වටින්නේ. ඔබතුමියගේ කොහෙන්ද මේ සේවයට ඇවිල්ලා ඉන්නේ? මම කැප්පිටිගල ඉඳන් සේවයට එන්නේ. කැප්පිටිගල ඉඳන්. අපි අද කමේ මෙතනගේ අත හිරි වැටෙනවා. අපි කරන්නේ තෙල් ආලේප කරලා මෙයාගේ මාංශ පේශි බුරුල් කරන එක. ආ මාංශ. ඊට පස්සේ අපේ තියෙනවා බුරුල් පොට්ටනේ. ඒ වගේ මේ මාංශ පේශි බුරුල් කරලා මේ පත්තක් දාන්න තමයි. මේ පත්තක් දාන්න කරන්නේ නේ. ගොඩක් වටිනා දෙයක් තමයි මේ වේද මැදුරෙන් හොඳ රෝගියාට නිසියාකාරව සුවපත් වෙන්නට
පින් ඇති සියලු දෙනාටම කරුණාව දාගෙන සුවපත් කරන ආකාරය තමයි අපිට පේන්නේ නේද? අම්මා කොහෙන්ද ආවේ බෙහෙත් ගන්න? මේ රම්බඩ ගල්ලේ. ආ රම්බඩ ගල්ලේ නේ. අතිය තමයි අම්මගේ. ඔව්. වේදනාව තියෙන්නේ නේ. අපේ වේද මහත්තයා ගැන මොකද්ද අම්මට කියන්න පුළුවන්? වේද මහත්තයා ගැන කියන්නද? වේද මහත්තයා නම් හරිම හොඳයි. ඕන් දැන් මම මේ මාස 3ක් වෙනවා මේක බෙහෙත් කරන්න දැන්. මාස 3ක් නේ. ඔව්. ගුණයක් මෙහෙදි තමයි මට හොඳ වුනේ. අම්මා පින් කියන තැනකට තමයි අපි මේ ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි අපි සුවපත් වෙන්න තියෙන්නේ. වෙද මහත්තයාගේ ඊටමත් නැනදුවනින් ගුණ යහපත් සහකාරී මණ්ඩලයක් එක්ක තමයි මේ සිංහල වෙදකම අපිට ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි මේ කවුරු හරි සුවපත් වෙනවා නම් ඒක තමයි උතුම්ම සම්පත. සම්පත. මම හොඳයි. මේක සම්පත තමයි ડોක්ටර් නම් තනියම හොඳයි කියන තරම් හොඳයි. එනත් ඔය මෙතකම් කරන්න තැන් තියා එනකට මෙතන හරිම හොඳයි ડોක්ටර්. හරිම හොඳයි. ඔව් හරිම හොඳයි. ත්‍රිවිල් එකක් ඇක්සිඩන්ට් එකක් කළා තමයි මේ. හා වැඩ මතක්. හා ත්‍රිවිල් එකක් ඇක්සිඩන්ට් වෙලා තමයි ආවේ නේද? ඔව් ඔව්. මෙහෙන් නෙවෙයි මාස්පද. හා මාස්පද. ඔව්. හා හා. වැඩ මාතිය හමුුනේ කොහමද එතකොට? එතකොට එහි වාරි පොළ ගියා අපි. නෑ ආ මෙහි ડોක්ටර්ද? ඔව්. මෙහි ડોක්ටර් හමුුනේ අපේ ගමේ කෙනෙක් මෙයා මෙහිට ඇවිල්ලා තියෙනවා වැඩකම් කරන්න. හා හා. ඊට පස්සේ ડોක්ටර් මම ඊට පස්සේ එහෙට ගිහිලා එයාගේ විස්තර ඇහුවා. ඊට පස්සේ තමයි කිව්වේ මෙතන හොඳයි අහවල් තැන මෙහෙමයි මෙහෙමයි කියලා කිව්වා. ඊට පස්සේ මම මෙහෙට ආවා. ලොකු සාන්තියක් දැන් තියෙනවා නේද? ඔව් දැන් මම ගොඩාක් හරිම හොඳයි. ડોක්ටර් හරිම ඇත්තටම ජීවි කෙනෙක් වගේ. හොඳයි. ඒක තමයි අපි මේ බෙද මැදුරේ තියෙනා වූ මේ සුව වෙන්න බෙහෙත් කරන්න එලා ඖෂධ තමයි මේ වටපිටාවින් තියෙන ඖෂධ තමයි වෙද මහත්තයා මේ ඖෂධ වටපිටාවෙන්ම ගන්නවද? ඔව් මම මේ ඖෂධ හොයාගෙන මේ පරිසරයේම තියෙන ඖෂධ තමයි හොයන්නේ. මේ රෝගීන්ට ප්‍රතිකාර දෙන සමය දාගන්න. පත්වකසෙන් තමයි දැන් ඔය බෙහෙත් කරන්නේ. ඔව්. මොකද මේ හම්බි ඔක්කොම මෙයාගේ මේ ඇතුළ තැලිලා ඊට පස්සේ මෙතන ඇටයක් පුපුරලා තිබුණා. මෙතනත් සන්ධියක් පුපුරලා තිබුණා. දැන් ඒ ඔක්කොම පෑසිලා තියෙන්නේ. දැන් තියෙන මෙයාගේ අත නමන්නත් පුළුවන්. දැන් අර අත උස්සන්න බලන්න තමයි තියෙනවා. උස්සන්න බැහැ. තාම. ඒකට දැන් මම දැන් බුරුල් වෙන තමයි ප්‍රතිකාර කරන්නේ. හා හා. මම දන්නේ අම්මට ප්‍රතිකාරෙ මෙද මහත්තයා මේ විදිහටම සුවපත් කරන්න බැඳී සිටිනවා නේ. ගොඩක්
ගොඩාක් හොඳයි නේද? මේ රෝගියාට මොකද මේ රෝගය තියෙන්නේ? දැන්ත තියෙන්නේ කන් එහෙම දුර්වලතාවයක් තියෙන්නේ. කනේ සෝගන සද්දයක් කරනවා. ඒ දැන්ත කන් එහෙම පැහැදිලි නැති. පැහැදිලි නැති නේ. ඔව්. දැන් ප්‍රතිකාර මම මේ ඉස්සෙල්ලා දෙපාර තුන් පාර ප්‍රතිකාර කරා. දැනට මේ කනේ පැහැදිලිතාවය මේ ටිකක් එනවා. නමුත් අර සෝගන සද්දේ තියෙනවා. අමාර කතා කරන්න පුළුවන් නේද අම්මා? පුළුවන් පුළුවන්. අම්මගේ කොහෙද ගම්පලා තමයි? අපි රම්බඩගල්ල. ආ රම්බඩගල්ලේ නේද? එතකොට අපි මේ අනුර 30 වෙද මහත්තයා ළඟට ඇවිල්ලා කොප්ප කාලයක් අම්මා බෙහෙත් ගන්නවද? ප්‍රතිකාර? දැන් මාස හොඳටම හොඳ වුණා කොන්දේ අමාරු නේද මේ මේ විශ්වකර්ම වෙද මැදුරින් තමයි සෝවෙන්නේ නේද මේකත් තිබුණා වෙද මහත්තයා කොප්පන කාලයක් මේ මේ කනේ මේ ආබාධයට දැන් අපි මේ ડોක්ටර් බෙහෙත් කරන්නේ මේ මාස 3ක් විතර ඊට ඉස්සර මට අවුරුදු 10කට කොච්චර කාලයක් අපිට මේ මේ අම්මාට බෙහෙත් කරන්න සිදුවේද? ඔව් දැන් මම මේ කනට බෙහෙත් දාන්න පටන් ගත්තේ අර කනේ තියෙන පැහැදිලිතාවය ආවට පස්සේ දැන් අර සෝගන සද්දයක් තියෙනවා. ඒ සද්දය අයින් වෙන තමයි මම මේ කනට බෙහෙත් දාන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලා අපි තවල නාඩි පරිචාරකලේ නාඩි වලට අවශ්‍ය ප්‍රතිකාර කරලා තමයි අවසාන මේ පීවර වලදී කොහෙන් තමයි මේ කන කන ඇතුළට බෙහෙත් දාන්නේ. බෙහෙත් දාන්නේ නේ. ඔව්.
කොමතව මාසයක් එකමාරක් විදිහට ප්‍රතිකාර කරලා යථාතත්ත්වෙට ගන්න පුළුවන්. පුළුවන් නේද? ඔව්. අමාර කිසි දෙයක් බාවින්නත් බෑ. මේ වේද මැදුරේ වේද මහත්මයා ඉතාමත්ම සාමි කම්පිතව ලෙඩුන්ට කරුණාවෙන් මේ සාත්තු හැමදේම අපි මේ සේවක එක්ක එකතු වෙලා තමත් අගේ ඇතුව ඒ ඒ ප්‍රතිකර්ම ටික ඉස්ස සිද්ධ කරලා දෙනවා. ඒක තමයි මෙතන තියෙන ලොකුම වටිනාකම නේද මේ. मंडल ये वगेम था मैंने